විසින් කරන ලද නාට්‍ය දෙකක එළිදැක්වීමක් තමයි අද කරන්නේ. මේ නාට්‍ය දෙක ගන්ධබ රාජ්‍යයේ සහ කවුදෝ සතුරු කියන නාට්‍ය දෙක. මේ දෙකම සමහර විට සමහරු හඳුන්වන්නට පුළුවන් අනුවර්තන නාට්‍ය දෙකක් හැටියට. අනුවර්තනට වඩා මම මේ නාට්‍ය දෙක සම්පූර්ණයෙන්ම සකස් කළේ අද සමාජයේ පවතින ස්වරූපය විදාගත්කමින් අපේ රටේ තිබෙන ආධ්‍යාත්මික පක්ෂය, එහෙම නැත්නම් මොකද්ද සමාජ කොහොමද සමාජයේ හැඩගැසිලා තියෙන්නේ කියලා තත්ත්වය තමයි මම මේ නිර්මාණය කරන්නට හදන්නේ. විශේෂයෙන්ම අද සමාජයේ තියෙන බොරුව සම්පූර්ණයෙන්ම විදා දක්වලා සත්‍යය ජය ගන්නවා කියන එක තමයි මේ නාට්‍ය කෘති දෙකෙන්ම හෙළිවන්නේ. ගන්ධබ්බ රාජ්‍යයේ කියන නාට්‍යනොත්, ඒ වගේම කවුදෝ සතුරු කියන නාට්‍යනොත්, මේ නාට්‍ය දෙකම ඉතාම ඉතාම සමාජීය වශයෙන් විවේචනයට භාජනය වෙන ගැඹුරු නාට්‍ය දෙකක් හැටියටයි මා සැලකන්නේ. අන්න ඒ විදිහට අපිට අවශ්‍ය වන්නේ අද සමාජයේ තියෙන මේ දුක්ඛිත, එහෙම නැත්නම් මේ අසුභ පැත්ත විදායක් වලවලා නාට්‍යානුකාරයෙන් එය පැහැදිලිව විග්‍රහ කරලවලා පෙන්වන්නටයි. සම්පූර්ණයෙන්ම ඒ විදිහට නාට්‍ය කරන්නට පුළුවන් නම් එයින් අපි ලබන්නේ මහ විශාල ශක්තියක්, සමාජයේ යහමගට යොමු වෙන පණිවිඩයක් තමයි මෙම නාට්‍ය දෙකෙන්ම කියවෙන්නේ. සත්‍යය සොයායන, එහෙම නැත්නම් සත්‍යය ගවේෂණය කරන, සත්‍යය ගැන විශ්වාස කරන චරිත දෙකක් පිළිබඳවයි මම නාට්‍යය නිෂ්පාදනය කළේ, ඒ වගේම ප්‍රකාශනයට පත් කළේ. ඉන්දියාවේ පැරණි ಭಾರತೀಯ ਵਿਚාරක කියලා තියෙන්නේ සාහිත්‍ය කලාව දන්නේ නැති අයගෙන් වැඩක් නැති බවයි. උන්තර සාහිත්‍ය සංගීත කලාව හිණ පුච්ච විශාන හිණ තෘණං නකාදනම් විජ්‍යෝමානස්ය කියලා තියෙන අර සාහිත්‍ය සංගීත කලාව දන්නේ නැති අය අන්තත්වක් සහ වලිගයක් නැති ගවයන් වගේ. ඔවුන් තෘණං නකාදනම් විජ්‍යෝමානස්ය තං බරපම් භාග්‍යං පසුනා ගවයන්ගේ වාසනාවට ඔවුන් තනකොල කන්නේ නැහැ කියලා තමයි අපි ඉගෙන ගත්තේ. මේ පිටු වැඩි දෙනෙක් දන්නවා. ඉතින් ඒ නිසා සාහිත්‍ය අපිට අවශ්‍ය වෙනවා, නාට්‍ය අපිට අවශ්‍ය වෙනවා. නාට්‍ය නැසී ගිය ඉතාම ස්වභාවික රංගනයේ පුරෝගාමී වෙච්ච සුගත පාලසිරිලා. සුගත් කියා හිටියේ නාට්‍යකරුවා කියලා කියන්නේ කොට්ටෝරයක් කන පිට අරිනා වගේ සමාජයේ ජීවිතය කන පිට ගහලා පෙන්වීමක් කියන එක. ඒ නාට්‍ය ඇත්ත. දැන් මේ නාමෙල් මං හිතනවා මේ ඔහුගේ කිව්වත් ඔහු නීතිඥයෙක් විදිහට ඔහුට ඉතා සුකෝභෝගී ජීවිතයක් ගෙවා ගන්නක් තිබුණා. මං බොහෝ විට මම ලියත් තිබුණා මේ කොළඹ නගරයේ හදවත වගේ මේ වගේ තැනක විශාල සුපිරි ගොඩනැගිල්ලක් ඉදිරිපත් කළා. ඒ ආදායමෙන් ඉතාම පහසු ජීවිතයක් ඔහුට ගෙවන්න තිබුණා. නමුත් ඒ සියල්ලම අතහැරලා ඔහු නාට්‍ය කලාවත් සමග දුෂ්කර ක්‍රියා කිරීම මම හිතන්නේ නාට්‍යකරුවන්, නාට්‍ය ප්‍රේක්ෂකයන් කවදා හුවා ගන්න පුළුවන්. ඌරන් කියා සිටියා ඉතින් මැගීමක් තිබෙනවාද කියලා. ඉතින් පාඩු විනෝදයක් තමයි ලැබෙන්නේ නාට්‍යලම වෙන කැත්ත. මා ඌට ධිරිමත් කරන්න කිව්වා. ඉතින් මෝසාට් කියන සංගීතඥයා, ඔහු මියගිය වෙලාවේදී ඔහුගේ මිනිවැල්ලුවේ නගර සභාවේ මෝසාට් ලෝකයේ ඔපෙරාසොල සිම්පනිසොල ඉතා විශිෂ්ට සංගීතඥ දෙක සැලකෙන. නමුත් ඊට පස්සේ අවුරුදු 200කට පස්සේ ඔහු විශාල වශයෙන් ලෝකෙම ජනප්‍රිය වුණා. ඔහුගේ සංගීත රචනා අඩම් කඩදාසියක් ඩොලර් මිලියන ගණනකට අලෙවි වුණා. ඒක තමයි මේ ලෝකයේ ස්වභාවය. ඒ නිසා මා හිතන්නේ හොඳ දෙයක් අගය කිරීම සමාජයේ කවදා හෝ ලැබෙයි. නමුත් ඔවුන් ජීවිතුන් අතර සිටිදී එක ලැබෙන්නේ කලාවකින් තමයි.
මහාචාර්ය සරච්චන්ද්‍ර උනත් හුඟක් කලාවට උකටලි විහිදී ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳව සමාජයෙන් එතරම් අගයක් නොවීම පිළිබඳව. නමුත් අපිට පේන නිසා අපි අධෛර්ය වී තුනේ සල්ප දිනක මේ වගේ ඉන්නවා. මේ පිරිස් ගෙහින් ඊට පස්සේ උන්ට කියන්න පුළුවන් මේ වගේ කටයුතුට අපි සහභාගී වුණා කියලා. මම ආරාධනා කළේ ඔහුටත් මේ නාට්‍ය නැවතවරක් නිෂ්පාදනය කරන්න කියන එක. මොකද මේ ගන්ධබ්බා රාජ්‍ය කියන නම ටිකක් අර නුහුරුගතයක් තිබුණත් මේක අපි දන්නවා මේ රටේ සත්‍ය සිදුවීමක් මේ නාට්‍යයට සම්බන්ධයි. මේ නාට්‍ය රචකයා දාරියෝ පෝ ඉතාලි ජාතික වුණත් ඔහුගේ මේ හදිසි අහම්බ මරණය ඇක්සිඩෙන්ට් නාගිස් කියන ඒ කෘතිය මේ රටේ ඒ කාලේ ආන්දෝලනයට ලක් වුණා. ඒ කෘතිය ඒ නිසාම තමයි මේ අපේ නම කියන්නේ 60 දශකෙ විතර වගේ තමයි දොඩම්පේ මුදලාලිගේ සිදුවීම් සිදු වුණේ. ඒ කාලේ සුප්‍රකට කුප්‍රකට කිව්වොත් වඩා හොඳයි හතරවෙනි තට්ටු. අද ටිකක් CDID ID වගේ ජනතාව සැලකුවේ මෙතන ණයත් මිනිස්සු කියන්නේ ඉතින් නොයෙක් නොයෙක් දේශපාලන කාරණා කියනවා. නමුත් මාකිස්සෙත් ඒක වරදක් විදිහට දකින්නේ නැහැ. මොකද ඒ ආයතනේ පවත්වාගෙන යාමෙන් රටේ වරදක් දූෂණයක් අගතයක් වෙලා තිබෙනවා නම් ඒක නීතිය හරිය විදිහට ක්‍රියාත්මක කරනවා නම් ඒක වරදක් කියලා අපිට දොස් කියන්න බෑ. ධාරියෝපෝ ප්‍රශ්න කරන්නේත් ඒකයි. ඔහුගේ කෘතිය තුළින් මේ නාට්‍ය මිට පෙර විජිත ගුණරත්න සාක්ෂි කියලත් මෙතන ඒ නිෂ්පාදනය නැවතවරක් ඉච්චේ පෙරලා මට නම හිටු මතක නැහැ පරාක්‍රම නිලය දෙන්න තියෙනවා නැවතවරක් ඉදිරිපත් කළා. දැන් මේ නාට්‍ය ඒ පිටපත මුද්‍රණය කරලා තියෙන්නේ ඇයි කියන කාරණය සමහරට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් නාට්‍යයක් නාට්‍ය සාහිත්‍ය කියලා අංගයක් තියෙනවා අපි. මේ නාට්‍ය සාහිත්‍ය රස විඳින අය හුඟක් රස විඳින්නේ මේ නාට්‍ය පිටපතයි. දැන් නාට්‍යයක පිටපතක් බලන කෙනෙක් සමහර ලාවට කාමරයක් තුලට වෙලා ඔහු හිතෙන් මනෝ තිරයක මේ වේදිකාවක් මවාගෙන ඔහු ඒ නාට්‍ය රස විඳින්න ඔහුට පුළුවන්. ඉතින් බොහෝ විට එබඳු නාට්‍ය සඳහා ඉතින් දාපුකුන්ද සරච්චන්ද්‍රගේ මනමේ හෝ සිංහබාහු පිටපත එන්ඩුගේ හුණුවටේ කතාව එහෙම නැත්නම් ඒ වගේ නොයෙක් නොයෙක් අනුවර්තන පරිවර්තන වශයෙන් අප නාට්‍ය පිටපත් රචන වෙලා තිබෙනවා. ස්වතන්ත්‍ර නාට්‍ය තියෙනවා. දානන්ද ගුණරත්නගේ නාට්‍ය, ජයලත් මනෝරත්නගේ නාට්‍ය වගේ දැන් ස්වතන්ත්‍ර නාට්‍ය පිටපත් අපිට හමු වෙනවා. දැන් ඒවා තිබෙන සාහිත්‍යමය බස නිසා සමහර ලාවට එය අමුතු අපූර්ව චමත්කාරයක් සෞන්දර්යයක් ලබනවා. නමුත් මෙම නාට්‍ය භාෂාව ඊට බෙහෙම වෙනස් භාෂාවක් තිබෙන්නේ. මේක තමයි මේ නාට්‍ය දෙන සුවිශේෂත්වය. දැන් මේ නාට්‍ය ගන්ධබ්බ රාජ්‍ය කියන නාට්‍යයේ මේ භාෂාවේ තමයි සහ අවස්ථා නිරූපණය තමයි වැදගත්කම තිබෙන්නේ. දැන් මෙහි එන චරිත්‍ර සහ අවස්ථා මේ රටේ සමාජ දේශපාලන ව්‍යුහය සමග සම්බන්ධ වෙනවා. දැන් මේ නාට්‍යයෙන් නාමෙල් දෙන අර්ථකථනය ඉතා වැදගත් වෙනවා. ඔහු කියන්නේ මෙහි මුඛ්‍ය රසේ මුඛ්‍ය සමාජ දෘෂ්ටිය විදිහට ඔහු පෙන්වන්නේ අපිම නොවේදෝ අපිම නොවේදෝ අපිම වන්නේ අපිම නොවේදෝ සමාජය කියා කියන්නේ අපිම නොවේදෝ අපිම නොවේදෝ පාලකයන් රට කරන යන් තෝරාපත් කරගන්නේ අපිම නොවේදෝ ඔවුනට බලය පුදන්නේ ධනය පුදන්නේ ඇයිදෝ දොස් කියන්නේ එහෙනම් ඇයිදෝ දොස් පවරන්නේ එහෙනම් වැරදුණු විට කුමානම් එවිට අපිම නොවේදෝ තිරිසම් කම රජ කරවන්නේ අපිම නොවේදෝ අපටම දොස් පවරන්නේ අපිම තිරිසනුන් වී ඇති හන්දා මෙදාත් හැමදාමත්. මේක තමයි මේ නාට්‍යයේ කූට ප්‍රාප්තිය කියලා මම හිතන්නේ. දැන් මේ අපි ජීවත් වෙන සමාජය තුළ පුවත්පතක් ගත්තත් අපි දකිනවා මේ රටේ අපරාධ වංචා දූෂණ භීෂණ නොයෙක් දේවල් පිළිබඳව අපිට දිනපතා වාර්තා වෙනවා. මිනිසුන් පැහැරගෙන යාම් පිළිබඳව කුඩා දරුවන් පැහැරගෙන යාම් පිළිබඳව අපයෝජනය කිරීම පිළිබඳව ස්ත්‍රී දූෂණය පිළිබඳව ලිංගික අපහරණයන් පිළිබඳව නොයෙක් නොයෙක් ප්‍රවෘත්ති වලින් පිරලා තිබෙනවා. දැන් මිනිසුන්ටත් කිසි ඇඟීමක් නැතිව මේ ප්‍රවෘත්ති ඔවුන් රසවිඳ විඳ බලන ආකාරයක් අපිට පේනවා. රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මේවා නාටකීය ආකාරයෙන් රඟ දක්වන අවස්ථාවක් තිබෙනවා සමහර අවස්ථාවලදී.
ඉතින් මේ බඳු වකවානුවක් තුළ අපේ සියලුම අපි ටිකක් නිර්වින්දනයට පත් වෙච්ච සමාජයක් වගේ. ඉතින් අපි සමාජයක වටිනාකම සහ වගකීම තිබෙන්නේ. ඒ සමාජය තුළ මිනිස්සු ප්‍රබුද්ධව යමක් කල්පනා කරනවා නම්, ඒ සමාජයේ ඇස අරවන්නට ඒ සමාජය තුළින් මිනිස්සු බිහි වෙනවා නම්, නාට්‍යකරුවෝ, කලාකරුවෝ, සාහිත්‍යකරුවෝ කරන්නේ ඒ බඳු ව්‍යාපාරයක්. ඔහු පෙන්වනවා මේ අප තුළ සිටින මිනිසා කවුද කියන එක. අප තුළ සිටින මේ සංස්කෘතික මිනිසා වගේම අප තුළ සිටින ඉතාම යක්ෂ බිහිසුන් මිනිසෙක්. ඒ මිනිසාගේ විලාශය තමයි මේ දාරියෝපෝගේ නාට්‍ය පෙන්වන්නේ. ඒක ඉතාලියට වගේම ශ්‍රී ලංකාවටත් ඉතාම වැදගත් ගැලපෙනවා. ඒක තමයි යථාර්ථය. ඒ කියන්නේ දැන් මේ බඳු නාට්‍ය අපි ගත්තොත් දැන් ඔය චෙකෝගේ චෙරිවත්ත ගත්තා, චෙරුවේනේ ලොක්කෙන්ඩගේ චරිතයක් ගත්තා. දැන් අපේ සමාජයේ ඉන්නේ සියලු සමාජ වටිනාකම් නැති වෙච්ච සියලු පුරුෂාර්ථයන්, සියලු අපේ තිබිච්ච යහගුණ ධර්මයන් මේවා ක්‍රමයෙන් ක්‍රමයෙන් නැති වෙලා ගිය සමාජයක් තමයි අපේ ඉදිරියේ වැටලා තිබෙන්නේ. ඒ නිසා අපිට මේවා සාමාන්‍ය දේවල් වලට පත් වෙලා තිබෙනවා. දැන් අපි දකිනවා දැන් අපි පුවත්පත් වල වැඩ කරන කාලේ තිලක්රත් පතක ඇති. දැන් මුල් කාලවල අපි පුවත්පතට සම්බන්ධ වෙනකොට මරණයක් කියලා කියන්නේ ඉතා විශාල කම්පනයක් ඇති කරන දෙයක්. අපි ඒ පිළිබඳව වාර්තාවක් ලැබෙන බේමින් කම්පනයකින්. නමුත් පසුගිය කාලේ ඇතිවෙච්ච යුද පීඩනයත් එක්ක මේ මරණය කියන ඉතා සිල්ලර දෙයක් බවට පත් වුණා. අපි සමහරට අපේ ප්‍රවෘත්ති කතරුරෙන් අහනවා, අපි අහනවා මොකද්ද? නැහැ බෝම්බයක් ගේන් තියනවා හතරයි. වැඩක් නැහැ නේද කියලා අහනවා කියන්නේ ඒකයි. අපි කියනවා එහෙනම් ඉන්සයිඩ් වන් පැරා. හතර දෙනෙක් මැරෙලා වැඩක් නැහැ නේද කියලා අහනවා. ඉතින් ඒ ඉබඳු තත්ත්වයයි එක්ක කිව්ව සමහරලාට වෛද්‍යවරයෙක් කිව්වා ඉස්සර ඔහු වෛද්‍ය වෘත්තියට ගිය කාලවල මිනිහක් කපන එක හරි දුෂ්කර කාර්යයක් බවට පත් වුණා කියලා. එතන ඉඳන් ඔහු දවසක් සමහරට කෑවෙත් නැහැ කිව්වා. ආහාර ගත්තේ නැහැ කිව්වා. කල්යාමෙන් ඔහු පුරුදු නැහැ කිව්වා. එතන ඉඳගෙන මොන හරි බීමක් බොන්න, ඩ්‍රින්ක් එකක්, සොෆ්ට් ඩ්‍රින්ක් එකක් බොන්න. ඊට පස්සේ ඔහු තවත් කල්යාමෙන් පරක්කු නැහැ කිව්වා. මිනිහ කපන තැන ඉඳගෙන සමහරට පොඩි සැන්ඩ්විච් එකක් කාලා මොන හරි බොනවා කියලා කිව්වා. ඉතින් මේ සමාජයත් ඒ වගේ තමයි. මේක අපිටත් මරණය කියන සාමාන්‍ය දෙයක්. අපතුල ඒ කම්පාවක් ඇති වෙන්නේ නැහැ. මිනිස්සු දැන් නොයෙක් නොයෙක් දේවල්. නමුත් මේ සමාජ කොච්චර යහපත් මිනිස්සු ඉන්නවද? මම ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති දැක්කා. අවුරුදු දෙකකින් දෙරියක් පාසල් ගිහිල්ලා නැහැ. ඇහුව හේතුව මොකද? ඇයට කරාබු දෙයක් නැති නිසා පාසල් ගිහිල්ලා නැත්තේ. මේ සිද්ධිය නමුත් ඇගේ පියා කරලේ ඇව අරගෙන පොලිසියට ගියා. ඉස්කෝලේ යන්නේ නැහැ කියලා කියන්නේ. පොලිසියට ගියාම ඒ හොඳ පොලිස් නිලධාරිනිය ඇහුවා. හොඳ මේ නාට්‍ය ඉන්න පොලිස් ආයතන වගේ නෙමෙයි. හොඳ පොලිස් නිලධාරිය අහලා තිබුණේ ඇයි ඔබ ඉස්කෝලේ යන්නේ නැත්තේ කියලා. ඒ පාර කරාබු දෙයක් නැති නිසා කියලා. උසයි පොලිසියට වෙනත් පැමිණිල්ලක් ලියන්න හිටපු කාන්තාව තමන්ගේ කරේ තිබිච්ච කරාබු දෙකම අර දැරියට දුන්නා. ඔබ දැක්කද මොන සමහරට අද රූපවාහිනියක් පෙන්නයි. ඉතින් ඒ බඳු සංවේදී මිනිසුන් අපේ රටේ ඉන්නවා. එයාට විශාල කම්පනයක් ඇතුව මේ දැරිය පාසල් නොයම් පිළිබඳවනේ. දැන් මේවා ලියලා තියෙනවා. මට මතකයි මොනිකා ලිව්වා මේ එක ගවමක් තිබිච්ච ළමෙක් ඉස්කෝලේ නැතිට. අපි බොහොම අපි ප්‍රකම්පිත කළා ඒකලා. අපි මොකද්ද පොඩි විමලා, හිස නමලා, කඳුළු සලා අඩන්නේ. කවි පාඩම්, පොත පාඩම් ඇයි එහෙනම් අඩන්නේ? වැට පැටලි, ගවුම ඉරි, කඳුළු පිරි අඩන්නේ. එක ගවුමක් ඇති ළමයෙක් ඒම මිසක් වෙන ගවුමක් නැති ළමයෙක් අඩන්නේ. දැන් මේ මොනිකා කියනවා මේ විමලගේ කතාවේ. එතකොට අපේ ඒ කාලේ අපි බොහොම කම්පාවට පත් වුණා මේ සිද්ධිය. මේක පුවත්පත්වල පළවෙච්ච වෙලාවට පතුමයි මොනිකා කොළමක් ලිව්වා. තියුරුලි රචනාව ආධාර දෙන්න හුඟ දෙනෙක් ඉදිරිපත් වෙලා තිබුණා මේ. නමුත් ඒ දැරිය හිටියේ නැහැ. ඉතින් ඒ වගේ දැන් මිනිසෙක් ලියන දෙයක් පිළිබඳව නිර්මාණයක් කළාම ඒක ඇති වෙනවා කම්පනයක් ඇති වෙනවා සමාජයේ. ඉතින් සැබෑ කම්පනය ඇති කරන්න මම හිතනවා මේ නාට්‍ය පිටපත සකස් මේ උත්ප්‍රයෝජනත් වෙයි කියලා. දැන් පාඨකේ හුදකලාව නාට්‍ය පිටපතක් කියවලා තිබඳු කම්පනයක් ඇති වෙනද කියන ප්‍රශ්නේ මා මුලදී මතු කළා. නමුත් මා හිතන්නේ අද දැන් එක්තරා ප්‍රමාණයක් මේ නිර්වින්දනය කරලා තිබෙන සමාජයක් අපි ඉන්නේ. දැන් මේ සමාජය තුළ හැම දෙයක්ම අපි මේ දේවල් අතර තියෙන සම්බන්ධතාවයක් විදිහට දකින්නේ. පුද්ගල සම්බන්ධතාවයන් බිඳ වැටෙලා කෙනෙකුගේ විපතක් දැකලා අඬන කඳුලක් අපිට නැහැ. අපි හුඟක් කලාවට අපේ
කුටුම්බය ගැන විතරයි බලන්නේ. එතකොට අපට සමාජය තුළ අපට කිසිම බැඳීමක් නැහැ. ඉතින් මේ ධාරියොක්කු කියන කතාව තමයි නාමල් මේ කතාව කියන්නේ. මේ වෙන චරිත කියන්නේ මේ මානවරත්න කියන කේන්ද්‍රීය චරිත මේ නාම මේ පොතේ ඉන්නේ. දැන් ඔහු මිනිස්සු නම් කරලා තියෙන මේ චරිත යකාදේව, සෙන්කොලාධිපති, පචාරි බෙලෙක් කියලා තමයි මාධ්‍ය වේදීන් හඳුන්වලා තිබෙන්නේ. පචාරි බෙලෙක් ඊළඟට පිස්සෙක් ඉන්නවා, යුක්ති වෙනුවෙන් සහ අසාධාරණ ධර්ම වෙනුවෙන් පෙනී හිටින. ඊළඟට අග්‍රයානු ඉහළට ඔක්කොටම උඩින් ඉන්න කෙනෙක් ඉන්නවා. දැන් අපිට මේ පෙළ කියාගෙන යනකොට අපිට හැඟෙනවා මේ කවුද කියලා. මේ පිස්සා නිර්දය උප්‍රාසයෙන් යුක්තව සමාජයේ නොයෙක් දේවල් මෙයා කරනවා. දැන් පොලිසිය ක්‍රියා කරන ආකාරය, පොලිසිය ගියාම යුක්තියක් ඉෂ්ට වෙනද පොලිසිය? මොකද්ද නීතිය කියලා කියන්නේ? නීතියේ යුක්තිය කොහෙද තියෙන්නේ කියන කාරණය පිළිබඳව මම හිතන්නේ ඔව්, නීති වෘත්තියත් පිළිබඳව දන්න නිසා සමහරලාට මේ අනුවර්තන කරත් මේක හුඟක් කලාට මේ භාෂාව හොයතලා තියෙන සමහරලාට ඉතාලම මම විජේත ගුණරත්නගේ පිටපතක් මම කියවල තියෙන ඊට වඩා ප්‍රබලයි මොහුගේ භාෂාව පාවිච්චි කළ දෙන ආකාරය පිළිබඳව.